හරි දිනේ ලියන්න අපි පරිසරය වැඩ බලමු මොනවද කරන්න තියෙන්නේ කියලා පැලෑටි සහ ගස්වැල් පාඩම අපි අවසන් කරලා තියෙන්නේ නේද ඒකේ ගොඩාක් වැඩ කරලා තියෙන්නේ අර ඔයාලා කවි ටිකක් කරන්නේ ජම්බු ගස මගේ ඒ ගෙඩි අපේ නේ ඒවත් දැන් පාඩම් කරලා තියෙන්නේ ඒ වගේම ගස්වැල් වලින් නිර්මාණත් අපි කරලා තියෙන්නේ නිර්මාණත් කරලා තියෙන්නේ අපිට පුතේ අලුත්ම පාඩම තියෙන්නේ අහගන්න දැන් අපිට අලුත් පාඩමකට යන්න කියලා මොකද මොන සර් මේ පාඩම ගැන පොඩි විස්තරයක් කියන්න මේ අලුත් පාඩම සතුන් ගැන ඒ කියන්නේ පුතේ මේ අපේ අවටයිම සතු මේ ජීවත් වෙන සතු මිනිස්සු වගේම සතු ජීවත් වෙනවනේ ගස්වැල් ගැන දැන් අපි ඉගෙන ගන්නවා මේ දැන් අපි සතු ගැන ඉගෙන ගන්නවා මේ සති දෙක තුනේ. එතකොට මේ පාඩමේදී මේ සතුන්ගේ මේ අපේ නිවස සහ නිවස අවට වෙසෙන සතු ගැන අපි ඉගෙන ගන්නවා. නිවසේ ඉන්න අය ඉගෙන ගන්නවා, නිවස අවට ඉන්න අය ගැන ඉගෙන ගන්නවා. ඒ වගේම ඒ සතුන්ගේ ලක්ෂණ ඉගෙන ගන්නවා. ලක්ෂණ කියන්නේ පාට මේ කකුල් ප්‍රමාණය ඊට පස්සේ ඒ සතුන්ගේ පාට කියන්නේ වර්ණයනේ. ලොකු පොඩි උස නේද උසද ඒ වගේ ඊට පස්සේ ඒ අය කියන විශේෂ ලක්ෂණ ඉගෙන ගන්නවා සමහර සතුන් විශේෂ ලක්ෂණ ඒ වගේම සතුන්ගෙන් ලැබෙන ප්‍රයෝජන ඉගෙන ගන්න ඒ වගේම සතුන් ආරක්ෂා කිරීම ගැන ඉගෙන ගන්න සතු ආරක්ෂා කරන්නේ කොහොමද කියලා අන්න ඒකත් ඉගෙන ගන්න නේද අපිට කරන්න පුළුවන් දේවල් තියෙනවානේ සතු ආරක්ෂා කරන්න ඒ වගේම ඊට පස්සේ ඉතින් තව සතුන් අපි නිරීක්ෂණය කරනවා අපේ ගෙදර ආවට සිටින සතුන්නේ නිර්මාණ කරන්න පුළුවන් සතු ගැන අර ගස්වැල් වලින් නිර්මාණ කරා වගේ මේ පාඩමේදී තියෙන සතු ගැන නිර්මාණ සින්දු කවි ලියන්න ඒවා හදල ලියන්න ඒවා ඉතින් මේ ඔය ටික තමයි මේ පාඩමේදී අපි ඉගෙන ගන්න මොකද ඉතින් ඔයාලා සතු ගැන ඉගෙන ගන්න ආසයි මොකද ඔයාලා ගෙදර සුරතලයේ සතුන් ඇති කරනවා නේද? පුසා බලලා බලලා ඊට පස්සේ තව තව සුරතල සතුන් අපි ඇති කරනවා. ඒ වගේම ඔයාලේ ගෙදර සමහර විට ප්‍රයෝජනවත් සතු ඇති කරනවා. එල්ල දෙන, ගවයා, එළුවා, නේද? කුකුලා, ආවා වගේ සතු අපිට ප්‍රයෝජනවත් වෙනවනේ. ඒ නිසා අපි ඒවා ඇති කරනවා. කුරුල්ලෝ ඇති කරනවා සුරතලයේ. ඒ නිසා සතු කියන පොට්ටාස අපිට ඉතාම වැදගත් නේද හොඳයි එහෙනම් අපි අලුත් පිටුවක් අරගෙන අපි මාතෘකාවක් ලියමු අප ආවට සතු හරි මම දැන් පොඩි ක්‍රියාකාරකමක් කරන්න දෙන්නකෝ ඔයාලා විනාඩි 2 3කින් ඉතාම ඉක්මනට තමන් කැමති සතෙක් අඳින්න බලන්න අවශ්‍ය පිටු භාගයක් පිටු පාරක් විතර අරගෙන ගොඩාක් ලොකුවට දින්න එපා ටිකක් පොඩි කන්නේ තමන් කැමති සතෙක් ළඟ ඉන්න අයගෙන් කාගෙන්වත් අහන්න එපා තමන් ආස සතා අඳින්න පාට කරන්න යන්න එපා අඳින්න විතරයි
මොකක්ද අපේ සර්? Taman කැමති සත්ෙක් කඳින්. එක්කෙනායි අඳින්න කිව්වේ. අද එයාගේ නමත් යටින් ලියන්න පැත්තෙන් ලියන්න යටින් හරි පැත්තෙන් හරි දැන් මම අහනකොට ඒ නම කියන්න ඕන අතන මම අහන කෙනා විතරයි කියන්නේ නේද මයික් එක ඔන් කරලා කියන්න මම අහන කෙනා විතරයි අනිත් අය පා යන්න බලන්න මේ ලසංගම් කියන ආවා ආවා මේ හර්ෂි කියලා මේ ඉන්නේ කවුද අපේ මට अनुहास कियान अनुहास पूसा तिहांसा कियान तिहांसा बाला कासुंडी देवमी मीट वा वेना दामी तू चामुदीत तमाले चेनू की काउ दिल चेनू की मतीश मतीशा मीट वड़ा वेनासा वेनास मालगीरवा बाला ओ मीट वड़ा मामा दें बोर्ड के लिए रहती है ना मीट वड़ा बिना सेवा लिफ्ट ऐंडर ना मार दिया कुकुला कुकुला आलू आई कावर बिना सेवा ताला गोया आ टाला गोया आ रखें बताइए कावर
වෙනස් කට්ටි ඉන්නවනේ. හොඳයි. හරි. ඒ කුරුල්ලා. ඒ කුරුල්ලා හොඳයි. දැන් කියන්න බෑ. දැන් ඔන්න අහගෙන ඉන්න ඕනේ. ඔන්න ඔයාලගේ යාළුවෝ නේද? ඇඳපු සල්ලි ටිකක් තමයි මේ ඉන්නේ. එයා කැමති වෙන්නත් පුළුවන් සමහර විට අකමැති වෙන්නත් පුළුවන්. මේ මේ මම බෝඩ් එකේ ලියලා තියෙන්නේ. මේ සල්. මෙතන යාළුවෝ කැමති සල්. හරි. දැන් අපි මේවා මොකද දැන් සර් කියලා මෙන්න මේ වගේ කොටස් දෙකක්. එකක් තමයි මේ සත්තු අතරින් මම කිව්වොත් එහෙම නිවසේ ඇති කරන සතුන් රවුම් කරන්න කිව්වොත් කවුද කාටද රවුම් මේ මොන සත්තුද රවුම් කරන්න ඕන නිවසේ ඇති කරන සතුන් රවුම් කරන්න ඌරා බල්ලා කුලා කුකුලා මයින दहा
හොඳයි මාතෘකාව ලියලා පහක් විතර ලියන්න ඔයාලා හැබැයි අංක 10ක් දාගන්න ඕන පහක් දැන් ලියන්න ගෘහාශ්‍රිත පරිසරයේ ගැවසෙන සතු ගෘහාශ්‍රිත පරිසරයේ ගැවසෙන සතු अबरा
මකුළුවා මූණා කැරකොත්තා කියන්න පුළුවන් ගොඩක් අයගේ නම හැබැයි ඇති කරන්නේ නෑ මේ කට්ටිය නේද කැලේින් නෑ මතුස්සා කැලේින් නෑ ලියන්න බෑ සිංහයා කොටියා නේද එයා ලියන්න බෑ ඇයි ලියන්න බැරි එයා අපේ ගෙදරවට මතුස්සා පුළුවන් ගෙදරවට ගැවසෙන්නේ නෑ නේ සිංහයා ගෙදරවට ගැවසෙනවද නැහැ අලියා ගෙදරවට ගැවසෙනවද නැහැ ඒ කට්ටිය වනාන්තර වලින් ये वेना में काट दिया। ताल मासा ये मलियान तो बंद है, नहीं नहीं। ऐतिहासिकरण नेतियों नाट के इधर आवाज़ टीम ना वापिस डर, नितरम पे एक नहीं था। कूबी। वांदुरा। आ वांदुरा। करने परिसरे आवाज़ टे, क्या वैसे ना सब। गोलूबेल्ला ओ गोलूबेल्ला समिया कोमिया तालगोया तालगोया देकुरुल्ला देकुरुल्ला अटुस्सा सगरदिया ओ गेम्बा गेम्बा वाला ඇන්දෝ තමයි පාට කරන්න ඕන මොකද? අඳින හැම එකක්ම පාට කරන්න පුරුදු වෙන්න. මම මේක දැන් හරියට දැන් හරි හරි හරි. හැබැයි නැඩේ පරිසරය ටික ඉවර කරා. ඈ මම ඔක්කොලි ඔක්කොලි දැන් සර් පින්තූර ටිකක් පෙන්වන්නම් සමහර විට පොඩි ගැටලුවක් තියෙන පින්තූර පෙන්වනකොට බලමු අපිනේ බලමු සර් පෙන්වන්න පුළුවන් මේක හිතන
දැන් ඇහෙනවද පරිසරය පාඩමේ දැන් ඔයාලා ඒ දෙක ඉගෙන ගත්තනේ නේද? දැන් අහගන්නකෝ. පරිසරය මේ පාඩමේ පුතේ ඒ ඒකේ ඔයාලා ඒ ලස්සනට පින්තූර දෙකක් විතර අඳින්න ඒ මාතෘකා දෙකට. හොඳේ? මාතෘකා දෙකට පින්තූර අඳින්න. අපි දැන් පරිසරයෙන් අපි යමු ගණිතයේ වැඩවලට. ගණිතයේ වැඩවලට අපි යමු චූටක් ඉන්න බලන්න. ගණිතය වැඩවලට යමු. හරි දිනේ දාන ගණිතය පොතේ. සති මාස දවස් සර් හරියට හෙන්න සර් කඩි කඩි හෙන්න නෑ නෑ දැන් හරියි අප්‍රේල් මාසය නේද ලකුණු කරන්න කියලා අප්‍රේල් මාසයේද ඔව් අප්‍රේල් මාසයේනේ එතකොට අප්‍රේල් මාසයේ දින 30යි තියෙන්නේ එතකොට 31 ලකුණු කරේ නැහැ නේ 31 ලකුණු කරා නම් වැරදි 31 32
ओरलोसुवक देखवेन वेलाव कियवमु